ගලිවර්ගේ චාරිකාව අඟුටු මිට්ටන්ගේ දූපත ලැමුවල් ගලිව ඉපදුනේ එංගලන්තේ නොටින්හැම් ෂයර්වල. එයාලට සාමාන්‍ය පවුල් පසුබිමක් තිබ්බේ. එයාලා සතුට වුණා ඔහුව ලැබීම ගැන. ගලිවර්ගේ දෙමව්පියන්ට ඕන වුණේ ඔහු ශල්‍ය වෛද්‍යවරයෙක් කරන්න. ඒත් ගලිවර්ට ඕන වුණේ නැවියෙක් වෙලා මුහුද ගවේෂණය කරන්න. කොහොමද මම මුහුදු ගිහින් කවුරුවත් මීට කලින් ගිහින් නැති තැන් ඇත්තටම එකපාරටම හොයාගන්නේ? නාවිකයෙක් වෙන්න හොඳ මඟ පෙන්වීමක් නැති නිසා ගලිවර්ගේ දෙමව්පියන් ඔහු ශල්‍ය වෛද්‍යවරයෙක් කළා. ඔහු එංගලන්තේ හොඳම වෛද්‍යවරයෙක් වුණා. ඔහු ඔහුගේ රෝගීන්ට හොඳින් සැලකුවා. ඒත් ගලිවර්ගේ හිත තිබුණේ මුහුද ගවේෂණයට. ඔහු හැමතිස්සෙම හිතුවේ කවදා ඔහුට මේ වතුරේ යාත්‍රා කරන්න පුළුවන් වෙයිද කියලා. අවුරුදු ගානක් පහු වුණා. දැන් ගලිව විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔහු හොඳ තාත්තා කෙනෙක් වගේම ආදරබර සැමියෙක්. ඒත් එයා ජීවත් වුණේ එයාගේ හීනෙත් එක්ක. මගේ සොඳුර, මොකද්ද ප්‍රශ්නේ? ඔයා තුකෙන් වගේ. මට අලුත් රැකියාවක් ලැබුණා, නැවක කපිතාන් කෙනෙක් විදියට. මට ඒකට යන්න ඕනේ. ඒත් මම ගොඩක් දුක් වෙන්නේ ඔයයි ළමයි දෙන්නයි ගැන. ඔයා හැමතිස්සෙම මගේ හදවත කියන දේ කරන්න. යාත්‍රා කිරීමෙන් ඔබට සතුටක් ලැබෙනවා නම් ඔයා ඒක තෝරගන්න. ඒත් පොරොන්දු වෙන්න, ඔයා පරිස්සමෙන් ආපහු එනවා කියලා. ඕ, ගොඩක් ස්තුතියි මගේ සුදුරිය. ගලිවර් තම පවුලෙන් සමු අරගෙන දකුණු මුහුදට යාත්‍රා කළා. ඔහුට දැනුනේ ලෝකේ වාසනාවන්තම පුද්ගලයා ඔහු කියලා. ඒත් ඔහු දැනගෙන හිටියේ නෑ මුහුදෙදි මූණ පාන්න සිද්ධ වෙන දේවල් ගැන. එදා රාත්‍රියේ මුහුද ගොඩක් කැළඹුණා. ලොකු දරුණු රැල්ලක් ඇරි නැවි එක පැත්තක හැප්පුණා. ඒ වෙලාවෙම නැව කැඩිලා බිඳිලා ගියා. ගලිවර් පුළුවන් තරම් පිහිනුවා. ටික වෙලාවකින් ඔහුට හිතුණා මේ ඔහුගේ ජීවිතේ අවසානය කියලා. ලොකු රැල්ලක් ඇවිත් ඔහු මුහුද යටට අරගෙන ගියා. වාසනාවකට ඒක ඔහුගේ ජීවිතේ අවසානය වුණේ නෑ. ඔහු වෙරළට ගසාගෙන විත් තිබුණා. ඔහු ගැඹුරු නින්දක හිටියේ. ඔහු ඇස් අරිනකොට ඔහුට දැනුණා මොකක් හරි පිටුපසින් තියෙනවා කියලා. ඒත් එයාට ගොඩක් මහන්සි නිසා ඇහැරුණේ නෑ. ටික වෙලාවක් පසු වුණාට පස්සේ ගලිව නැගිට්ටා. මට හරිම මහන්සි. මොකක්? ඇයි මාව වැලිවලට බැඳලා තියෙන්නේ? අයියෝ, මගේ කොණ්ඩේ! එයා පහළ බලනකොට පුංචි මිනිස්සෙක් දැකලා එයා පුදුම වුණා. එයා දැක්ක එයාගේ පුංචි ඇඟිල්ල තරම් උස මිනිස්සෙක් එයාගේ මුහුණ පැත්තට දුවගෙන එනවා. එයාට හිතාගන්න බැරි වුණා. මම මැරිලාද? ඒත් ඇයි දිව්‍යලෝකේ මිනිස්සු මෙච්චර පොඩි? යෝධයා, ඔයා මොකද කරන්න කියනවා? අඟුටු මිට්ටන්ගේ දූපතේ අපිව කන්නද ආවේ? මොකක්? නෑ, එහෙමනම් අපේ දූපත අල්ලගන්නද ආවේ? මොන දූපතද? මේක අඟුටු මිටි දේශය. ඉන්න, මම ඒක ඔයාට කලින් කිව්වනේ. ලෙෆුස්කොද ඔයාව එව්වේ? මොකක් කූ? යෝධයා, කියන්න මට ඔයාගේ අරමුණ. මගේ නම ලැමුවෙල් ගලිව. හැබැයි මම යෝධයෙක් නෙවෙයි. ඒ වගේම මට මහන්සි. මම දන්නේ කොහොමද මෙහෙට ආවේ කියලා. මට මතක මගේ නැව දකුණු මුහුදෙදී මුහුදුපත් වුණා කියලත්, මාව වතුරට ගිලුණා කියලත් විතරයි. සෙබලට තේරුණා ගලිව බොරු නෙමෙයි කියන්නේ කියලා. අපි යෝධ ගලිවර්ව නගරයට අරගෙන යන්න ඕනේ. කරන්න ඕන දේ රජතුමා තීරණය කරයි. අශ්වය 300ක් සහිත කරත්තයක් අඟුටු මිට්ටෝ හැදුවා ගලිවර්ව ඇදගෙන යන්න. ගලිවර්ව නගරය හරහා ඇදගෙන ගියා. එයාට තාමත් එයාගේ ඇස් අදහා ගන්න බැරි වුණා. මේක නම් ඇත්තටම අඟුටු මිට්ටන්ගේ දූපතක් තමයි. එයාලා මගේ දිහා බලන්නේ මම හරියට වෙනස් කෙනෙක් වගේ. අපූරුයි. කවුරු හරි කෙනෙක් ඔබට වඩා වෙනස් නම් ඔබ පෙනෙන්නේ වෙනස් විදියටමයි. හරිම අමුතුයි. ඔතුමාණනි, මේ මිනිහා කියනවා ඔහුගේ නමට හානියක් නෑ කියලා. ඒ වගේම එයා කියනවා එයාගේ නැව මොහොදුපත් වුණා කියලා. තව දෙයක් තියෙනවා, හැමදේම දැන් එයාට නැති වෙලාලු. අපිට ඔහුව විශ්වාස කරන්න බෑ. ඔහු අපට තර්ජනයක්. කවුද දන්නේ බ්ලෙපුස්කෝ මෙයාව එව්වේ අපිව කන්නද කියලා? උතුමාණනි,
එයා බ්ලෙෆුස් කූව දන්නේ නැහැ. හැබැයි එයා එකට කිව්වේ කූව කියලා. මට කියන්න රෙඩ්රෙසල්, අපි එයාව විශ්වාස කරන්න ඕනේද? උතුමාණනි, ඔහුව දැක්කම නම් බය හිතිලා අවුල් වෙනවා. ඒ වුණාට එයා දැන් අපි අමුත්තෙක් නේ. අපි එයාට ඔප්පු කරන්න අවස්ථාවක් දීලා බලමු. රජතුමා ගලිව ළඟට ඇවිදගෙන ගියා. ඔහු විමසිල්ලෙන් බැලුවා මේ ලොකු ඇඟ දිහාත් මුහුණ දිහාත්. මොහු විය යුතුයි මෙහි රජතුමා. මොහුට හොඳින් කතා කළ යුතුයි. මගේ ඉහළම ගෞරවය එංගලන්තයෙන් ඔබතුමාට. මම ලැමුවෙල් ගලිව. මම ගොඩාක් දුර දූපත්වලට ගිහිල්ලා තියෙනවා. ඒ තුතුමාණනි, ඔබේ රාජධානිය තමයි මම මෙච්චර කාලෙකට දැකපු ලස්සනම දූපත. මේක තමයි අගුටුමිට්ටන්ගේ දේශය. සමහර විට අපි ඔබට වඩා පොඩි වෙන්න පුළුවන්. ඒත් අපි හැමෝම රණශූරයෝ. ඇත්තටම ඒකේ කිසිම සැකයක් නැහැ උතුමාණනි. වික්‍රමාන්විත රණචූරයන්ට තියෙන්නේ උතුම් හදවත්. මම බලාපොරොත්තු වෙනවා මේ හිත හොඳ මිනිස්සු ඉන්න රාජධානියේ විශ්වාසවන්තකම ඔප්පු කරලා මාව අමුත්තෙක් විදිහට පිළිගනී කියලා. හැමෝම බලාගෙන ඉන්නවා. තීරණයක් ගන්න මම ඉක්මන් වෙන්න හොඳ නැහැ. මොහු අපේ අමුත්තෙක්. ඉතින් අපි ඔහුට ගෞරවෙන් සලකන්න ඕනේ. ඒ වගේම අඟුටුපිට්ටන්ගේ ආරක්ෂාවට ගලෙවර්ට මාංචු දමලා ඔහු යන එන එක සීමා කරනවා. එයා ජීවත් වෙලා හිටපු දූපත ගැන තොරතුරු දැනගන්නක. රජතුමා ගලිවර්ව නිදහස් කරපු එකට මිනිසුන් ජය ഘോഷා කළා. නගරයෙන් පොඩ්ඩක් එහා කැඩුණු පන්සලක ගලිවර්ව නතර කළා. ඒක තමයි එකම තැන ගලිවර්ට ඉන්න පුළුවන්. දකුණු පැත්තේ කකුලට මාංචු දාලා තිබ්බ ඔහුට එහාට මෙහාට යන්න බැරි වෙන්න. අඟුටු මිට්ට හොඳින් සැලකුවා යෝධ අමුත්තට. මිනිසුන් හැමදාම කරත්ත පුරෝගෙන කෑම අරගෙන ආවා ගලිවරට. ඔවුන් එයාට අලුත් ඇඳුම් දුන්නා. ඇදින සුළු රෙදිවලින් මහපු. අඟුටු මිට්ට හැමදාම එකතු වුණා යෝධ අමුත්ත එක්ක කතා කරන්න. ගලිවර් ඔවුන්ට රසවත් කතන්දර කියා දුන්නා ඔවුන් සතුටු කරන්න. එකිනෙකාව අතින් අරගෙන ඔවුන්ට තමන්ගේ නගරයේ ලස්සන පෙන්නුවා. එක දවසක් තරගයක් පැවැත්වුණා නගරයේ තැනක. අඟුටු මිට්ටන් එකා පිටිපස්සේ එකිනෙකා කඹයක් දිගේ පොළවට උඩින් ගමන් කරමින් හිටියා. ඔවුන් බයෙන් හිටියේ. ගලිවර්ට හිතා ගන්න බැරි වුණා. ඔහු රජතුමාගෙන් ඇහුව මොකද වෙන්නේ කියලා. අපේ අඟුටු මිට්ටෝ හිටතරයි, ඒ වගේම නිර්භීතයි. මොනවද ඔයාට පේන්නේ? මේක තමයි පරීක්ෂණය. නිර්භීතකමේ හා පක්ෂපාතී භාවයේ. මේ පරීක්ෂාවෙන් සමත් වෙන කෙනෙකුට ආරක්ෂක ප්‍රධානිය වෙන්න පුළුවන්. ඒත් උතුමාණනි, ඒක හරිම භයානකයි. කවය ගොඩක් උඩින් තියෙන්නේ. එයාලා වැටුනොත් එහෙම, එයාලට තුවාල වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් එයාලා මිය යන්නත් පුළුවන්. එතකොට පක්ෂපාතීත්වයද වැදගත් වෙන්නේ ඔවුන්ගේ ජීවිතවලට වඩා. ඒත් අඟුටු මිට්ට ගොඩක් නිර්භීතයි, ඒ වගේම ආඩම්බරයි. අපිට වෙන ක්‍රමයක් නැහැ ඔවුන්ගේ නිර්භීතකම මනින්න. ගලිවර් ටික වෙලාවක් කල්පනා කළා. ඊළඟට රෙඩ් රසල්ට කිව්වා කමයක් අරන් එන්න කියලා. රෙඩ් රසල් සතුටු වුණා උදව් කරන ලැබීම ගැන. ඔහුත් මේ ක්‍රියාවට කැමති වුණේ නැහැ. ගලිවර් ලනුව පොඩි පොඩි කෑලි වලට කඩලා ආරක්ෂක දැලක් හැදුවා. පස්සෙ ආ ඒක බැඳ අර කඹේ යටින්. දැන් මේ අඟුටු මිට්ටන්ට සහභාගී වෙන්න පුළුවන් මේ තරඟයට එයාලගේ ජීවිතය ගැන බයක් නොවි. ඒ වගේම රාජධානියට ආරක්ෂක ප්‍රධානියෙකුත් ලැබි. රැස් වෙලා හිටිය හැමෝම සතුටින් කෑ ගැසුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට රජතුමා ගලිවගේ කකුලක දාලා තිබුණු මාංචුව ගැලෙව්වා. දැන් ගලිවට දූපතේ නිදහසේ ඇවිදින්න පුළුවන්. ඔහු ගොඩක් සතුටු වුණා. කාලය ගෙවෙනකොට ගලිවර අඟුටු මිට්ටන් හැමගෙම හිත දිනාගත්තා. රජතුමා ඔහුගේ රාජකීය ප්‍රශ්න පවා ඔහු එක කතා කළා. ගලිවර් දැනගත්ත නපුරු බ්ලෙෆුස් කූලේ ඉන්න දූපත ගැනත්. අවුරුදු ගණනාවකින්නම් බ්ලෙෆුස් කූලයි නිලිපුඩ්ලයි හතුරු. ගලිවර් ඒ කතා ගැන සතුටින් අහගෙන හිටිය. එක දවසක් ගලිවර්ව හදිසියෙම මාලිගයට කැඳෙව්වා.
කලිව ඔය අපිට උදව් කරන්න ඕනේ. මේ දැන් බ්ලෙෆස්කෝ අපිව ආක්‍රමණය කරලා. කලිව වෙරළට දුවගෙන ගියා. ඔහු දැක්කා නැව් කීපයක් ලිලිපුට් දූපතට එනවා. ඒ නැව්වල හමුදාව හා ආයුධ තිබුණා. ඒක ආක්‍රමණයක්. ඔහු ලණුවක් අරගෙන නැව්වල ඉදිරියට ගමන් කළා. බ්ලෙෆස්කෝල කලිවව දැකලා බය වුණා. ඊ මොකක්ද ඒ? කොහොමද ඒක ඇච්චර ලොකු උනේ? පහර දෙන්න. ඒක කපන්න. ඒක හරියන්නේ නැහැ. ආපහු හැරෙන්න. ආපහු හැරෙන්න. ගලිවර් ඔක්කොම නැව්වල ලනු එකට ගැට ගහලා උරහිසේ තියාගෙන ගියා ගෝනියක් කරේ තියන් යනවා වගේ. ඔහු ඒව අරන් ගියේ ලිලිපුට් දේශයේ වෙරළට. එහි වැසියන් සතුටින් ජයඝෝෂා කළා. ඔහු ඔවුන්ගේ ජීවිත බේරුවා. ගොඩාක් හොඳයි ගලිවර්. ඒ දෙයියෝ නැවතුවේ අරගෙන එන්න බ්ලෙෆස්කෝගේ ඔක්කොම නැව්. එතකොට එයාලට ඉස්සරහට හමුදාවක් ආයේ කවදාවත් නැති වෙයි සටන් කරන්න. සමාවෙන්න උතුමාණනි. ඒක සාධාරණ නැහැ. බ්ලෙෆස්කෝට හමුදාවක් අවශ්‍යයි ඔවුන්ව සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න. මෙහෙට යුද්ධයට ආපු නැව් තමයි මම අරගෙන ආවේ. එයාලගේ අනිත් නැව් තියෙන බ්ලෙෆස්කෝගේ ඌරේ. මට බෑ ඒව මෙහාට ගේන්න. රජතුමාට ගොඩක් කේන්ති ගියා ගලිවර් එයාගේ අනට කීකරු වුණේ නැති එකට. දවස් කීපයකට පස්සේ රෙඩ් රසල් ගලිවර්ව බලන්න ආවා. ගලිවර් මං කියන දේ අහන්න. කොහොමද රෙඩ් රසල්? ඇයෝ රහසින් කතා කරන්නේ? කවුරුත් දන්නේ මම මෙහෙට ආව කියලා. මම ආවේ ඔයාට බොහොම වැදගත් පණිවිඩයක් දෙන්න. මට ඇහුණ රජතුමා ඔබගෙන උපදේශකත් එක්ක කතා කරනවා. එයාල සතුටින් නෙවෙයි ඉන්නේ ඔයාගෙන. ඒත් ඇයි? ඔයා බ්ලෙෆස්කෝගේ නැව් ටික ගෙනාපු නැති නිසා, රජතුමාගේ අණ පිළිපැද්ද නැති නිසායි මේ ප්‍රශ්න. අහන්න ගලිව, ඔයා මේ කුරුමිට්ටන්ගේ දූපතෙන් පිට වෙන්න ඕනේ. මේ දූපතේ දැන් ඔයාට ආරක්ෂාවන්නේ. ඒත් මං කොහෙද යන්නේ? බ්ලෙෆස්කෝ වලට. එයාලගේ අණදෙන නිලධාරී කියනවා මට ඇහුණා. එයාලගේ රජතුමාට ඔයාගේ සාධාරණත්වය ගැන ලියල සංදේශයක් යවනවා කියලා. ඔයාට පුළුවන් වෙයි එයාගෙන් අහගෙන පොට්ටුවක් හදාගෙන යන්න. එයාල තාමත් අපේ හතුරෝ. ඉවුනට ඔයා මගේ යාළුවා. ඔම දුක්ගෙන්නේ ඔයාගෙනයි. ස්තුතියි ඔබට රෙඩ් රසල්. මම ඉක්මනටම පිටත් වෙන්නම්. මම ඔයාව හැමදාම මතක තියාගන්නවා මගේ පුංචි යාළුවා. මමත් ඔබව මතක තියාගන්නවා මගේ යෝධ ගලිවර් යාළුවා. ගලිවර් ඉක්මනින් ලෙෆස්කෝ වලට පිටත් වුණා. ඔහු අතුරේ ඇවිදගෙන ගියා බ්ලෙෆස්කෝ වෙරළ හම්බ වෙනකල්ම. ඔහු දැක්ක රජු හමුදාවත් සමග වෙරළට වෙලා බලාගෙන ඉන්නවා. එයාල මංගිනව දකින්නේ නැති. ඒ දෙයි එයාල මට පහර දෙන්නේ නැති. උතුමාණනි, මම මෙහෙට ආවේ රණ්ඩු වෙන්න නෙවෙයි. මම ලැමුවෙල් ගලිව. මම ඔබතුමාගෙන් උදව්වක් ඉල්ලගෙනයි මෙහෙට ආවේ. සත්තකින්ම ඔබ අපේ නැව්හා මිනිසුන් ආරක්ෂා කළා. මම අනිවාර්යයෙන්ම ඔබට ස්තුති කරන්න ඕනි. මම බලාපොරොත්තු වෙනවා ඒ ගැන කතා කරන්න. ඔබේ සේවය වෙනුවෙන් උතුමාණනි. ගලිවර්ට නවතින්න අවශ්‍ය දේවල් සූදානම් කරන්න. ඊළඟ දවසේ ගලිවර් බ්ලෙෆස්කෝ වෙරළට ඇවිත් හිටගෙන හිටියා. එක පාරට මෙයා දැක්ක මොකක් හරි දෙයක් වතුර පාවෙනවා. ඒක බෝට්ටුවක් නේද? ඔහු ඉක්මනින් රජතුමාට කිව්වා. රජතුමා අණ දෙන නිලධාරියට අණ කළා නැව් දුසිම් ගණනක් යවන්න කියලා පාවෙන බෝට්ටුව ඇදගෙන එන්න. ඔහු තමන්ගේ මිනිස්සුන්ට කිව්ව බෝට්ටුව අලුත් වැඩියා කරන්න කියලා. ඒ වගේම ගලිවර්ට අවශ්‍ය හැම උදව්වක්ම කරනවා කියලත් කිව්වා. ගලිවර්ට දැන් සතුටුයි. ඔහුට නැවත ඔහුගේ පවුල බලන්න යන්න පුළුවන්. බෝට්ටුව අලුත් වැඩියා කරන්න සතියක් විතර ගියා. ඒ බෝට්ටුව ශක්තිමත් වගේම ගලිවර්ට ප්‍රමාණවත් වුණා. රජුගේ අණ පරිදි බෝට්ටුවට ප්‍රමාණවත් තරම් වතුර, පළතුරු වගේම එළහරකෙකුත් දුන්නා. මම කවදාවත් ඔබේ මනුස්සකම අමතක කරන්නේ නැහැ උතුමාණනි. ඔබ බොහොම නිර්භීත තරුණයෙක් ගලිවර්. අපිටත් ඔබව අමතක වෙන එකක් නැහැ. සුබ ගමන් මගේ යාළුවා. ගලිවර් ඔවුන්ගෙන් සමුගත්තා. එයාට ගොඩාක් කතා තිබ්බා එයාගේ ළමයින්ට කියන්න. ගලිවර් ගෙදරට ගියා. එයා බිරිඳවයි ළමයින්වයි තදින් වැළඳගත්තා. ගලිවර් 1702 අප්‍රේල් 24 වෙනිදා නොටින්හැම්ෂයර් වලට ළඟා වුණා.